පාට් 1 වීඩියෝ එක ඒ කියන්නේ ගිනුම් කරන ප්‍රතිපත්ති වෙනස් වීම කොහොමද කියලා ඒ සාකච්ඡා කරන වීඩියෝ එක බලලා දුවේ පුතේ මේක බලන්න. එතකොට දැන් මේ වීඩියෝ එක පාට් 2 ඒ කියන්නේ අපි දුවේ පුතේ මෙතනදී කතා කරන්නේ ගිනුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම changes in accounting estimates. දැන් ඔයගොල්ලන්ට මතක ඇති මම පළවෙනි වීඩියෝ එකෙත් කිව්වා මම මෙතන ඔයගොල්ලන්ට වැදගත් වෙන ඉංග්‍රීසි වචන පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියලා දෙනවා. මොකද මේ වීඩියෝ එක දුවේ පුතේ සිංහල මාධ්‍යයෙන් කරන දරුවන්ට සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන දරුවන්ටත් බලන්න පුළුවන් වෙන තමයි මම මේක කියන්නේ. හැබැයි මම මේක ලැන්ග්වේජ් එක මගේ ලැන්ග්වේජ් එක මම සිංහලෙන් කතා කරන්නේ. මොකද බහුතරයක් සිංහල මාධ්‍ය ළමයි මේක බලන හින්දා. හැබැයි ඉංග්‍රීසි මාධ්‍ය කියන ළමයි කිරුත් නේද මගු භාෂාව සිංහල නේද? ඒගොල්ලන්ට තේරෙනවනේ මම කියන දේ. හැබැයි එතකොට ඒගොල්ලන්ට තියෙන්නේ මම මේක මේ පාවිච්චි කරන ඉංග්‍රීසි වචන ටික ඕගොල්ලන්ට ඒකට ආදේශ කරගෙන මේකේ දැනුම ගන්න. ඒතර ඉංග්‍රීසි මාධ්‍යෙන් කරන දරුවන්ට මේක ගැට ගහලා නේද? ඒ අවශ්‍ය විදිහට ලියන්න පුළුවන් සහ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ යම් කිසි ප්‍රශ්නයක් අහලා තිබ්බොත් ඒකට මේ දැනුම තමුන්ගේ ඉංග්‍රීසියෙන් ඇප්ලයි කරන්න පුළුවන්. හරිනේ. එහෙනම් දුවේ පුතේ අපි බලමු දැන් ඇස්තමේන්තු වෙනස් වීම ගැන කතා කරන්නයි මේ යන්නේ. දැන් අපි බලමු ගිනුම් කරන ඇස්තමේන්තු කියන්නේ මොකක්ද? නැත්නම් මේ මේ accounting estimates කියන්නේ මොකක්ද? බලන ඇස්තමේන්තු කියන්නේ යම් කිසි තක්සේරුවක් නේද? අපි ගිනුම් කරනේදී දුවේ පුතේ යම් කිසි වටිනාකම් තියනවා අපි estimate කරන. හිතන්න අපි දැන් උදාහරණයක් විදිහට ණය ගැතියන්ගෙන් අපේ ව්‍යාපාර ණය ගැතියෝ ඉන්නවනේ. ව්‍යාපාරේ ණය ගැතියන්ගේ 100ට 10ක් අපි හිතමු ප්‍රතිශතයක් විදිහට කිව්වොත් 100ට 10ක් අපිට සල්ලි ගෙවන්න නැතු ගෙවන්නෙම නැහැ කියලා අපි හිතනවා. තාම හැබැයි ගෙවලා නැහැ. තාම ගෙවලා නැහැ. ඉස්සරහට 11 අපිට ගෙවන්නත් පුළුවන්. හැබැයි අපි හිතනවා මෙන්න මේ ප්‍රමාණය නම් ගෙවන්නෙම නැති වෙයි. ඒ මොකද්ද? ඒ අපි පුරෝකථනයක් කරලා බලනවා. තක්සේරුවක් කරලා බලනවා නේද? හරිම වචනේ තමයි ඇස්තමේන්තුවක් කරලා බලනවා. එතකොට මම මෙතන උදාහරණ කීපයක් කියලා තියෙනවා. එතකොට අපි තක්සේරු කිරීම යම් කිසි ඇස්තමේන්තුවක් කරලා බලනවා. අන්න ඒවට අපි කියනවා මොනවද ඔය පුතේ? ගිනුම් කරන ඇස්තමේන්තු කියලා. මේ බලන්න කලමනාකරණය මගින් ගිනුම් තැවීම සඳහා යම් පදනමක් මත කරනු ලබන ඇස්තමේන්තු. උදාහරණ බලන්න බොල් ණය, අඩමාන ණය. මේ මම මේව වැඩිපුර පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ මේව දන්න නිසා. තොග යල් පැනීම ගැන නේද? ඒක ඔක්කොම තක්සේරු කිරීම නැත්නම් ඇස්තමේන්තු. වත්කම් සාධාරණ අගයන් ඇස්තමේන්තු කරන්න ඕනේ අපි. ජීව කාල වත්කම් වල පළදායි ජීව කාලේ මෙන්න මෙච්චරක් වෙන්න ඕනේ. ඔක්කොම ඇස්තමේන්තු. ඊළඟට ෂය කිරීමේ ක්‍රම, ෂය ප්‍රතිශත, ඔය කියන සියලු දේ ඇස්තමේන්තු. පැහැදිලිද? එහෙනම් ගිනුම් කරන ඇස්තමේන්තුවක් කියන එක නේද? එතකොට බොල් ණය කියන නම් දුවේ පුතේ දැන් ඉංග්‍රීසි මීඩියම් ගන්න ළමයිට නම් නේද බෑඩ් ඩෙට්. හරිනේ. එතකොට මේ ස්ටොක්ස් මේ 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 යල් පයින් ඒවා ගැන. ඊළඟට තමයි වත්කම් සාධාරණ අගයන් කියන්නේ මොනවද? මේ මේ ඇසට්ස් වල තියෙන ඔයගලගේ වැලියුස් ඔක්කොම මේ මොනවාද වැලියු කරන දේවල්. ඒත් එකම තමයි ඉල්ල මේ මේ වත්කම් වල ඵලදායි ජීව කාලය කියන්නේ මොකද්ද? යූස්ෆුල් ලයිෆ් ටයිම්. මේකත් එක තමයි ෂය ක්‍රමය කියන්නේ දුවේ පුතේ. ඩිප්‍රීසියේෂන් මෙතඩ්ස්, ඩිප්‍රීසියේෂන් පර්සන්ටේජ් චේන්ජස්, එවරිතින් කම්ස් අන්ඩර් මේ ඇකවුන්ටින් එස්ටිමේට්ස්. හරිනේ. එහෙනම් ওই ටික තමයි දුවේ පුතේ කලමනාකරණය මගින් කරන ලබන ඇස්තමේන්තු. එතකොට අපි බලමු දෙවැනි ක්‍රොස් මාක් එක මොකක්ද? වැදගත්ම කොටස. ගිනුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම කොහොමද ගිනුම් තියන්නේ? දැන් අපි කරන ඇස්තමේන්තුවක්. හිතන්නකෝ දුවේ පුතේ දැන් බොල් ණය කියන දේ මේ අවුරුද්දේ මෙච්චරක් වෙයි කියලා අපි ඇස්තමේන්තු කරනවා. හිතනවා දැන් අඩමාන ණය වුණත් එහෙමනේ නේද? අඩමාන ණය අපිට අඩමාන ණය කියන්නේ මොකක්ද? අපිට ණය ගෙවන්න නැති වෙයි කියලා හිතන ප්‍රමාණය. අපිට නිකන් පොල්ල දියයි කියලා හිතන්නේ නේද? අපේ භාෂාවෙන් කියනවා අපිට සල්ලි ගෙවන්න තු පොල්ල දියයි කියලා හිතන ප්‍රමාණය. එතකොට අන්න ඒ ප්‍රමාණය අපි අවුරුද්දෙන් අවුරුද්ද තක්සේරු කරනවා නේද? ඇස්තමේන්තු කරනවා. මෙච්චරක් ගෙවන එකක් නැහැ. ඔන්න එතකොට මේ ඇස්තමේන්තුවක් අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනකොට යම් මැස්තමේන්තු වෙනස් වීම වෙනකොට ඒත් එකම තමයි අපි හිතමු තව උදාහරණයක්. අපි මේ 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 ඵලදායි ජීව කාලයේ වත්කමක වෙනස් කරනවා. හිතන්න උදාහරණයක් මොකක් හරි ගොඩනැගිල්ලක් අපි දැන්ට පාවිච්චි කරන් යනවා. අවුරුදු 50ක් ගොඩනැගිල්ලේ ජීව කාලය කියලා අපි හිතමු. අවුරුදු 20ක් කියලා හිතමුකෝ. අවුරුදු 20යි අපි ඒක ඉතින් අවුරුදු 10කට පස්සේ ගොඩනැගිල්ල තනි කරම ආපහු අලුත් වැඩියා කරනවා. එතකොට අපි අවුරුදු 10කට පස්සේ තීරණය කරනවා දුවේ පුතේ මේ ගොඩනැගිල්ල තව ඔන්න එදා ඉඳන් තවත් අවුරුදු 10ක් අලුතෙන්. ඒ කියන්නේ අවුරුදු සම්පූර්ණයෙන් තවත් 20ක් ඉදිරියට මේ පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට මොකද්ද වෙන්නේ? අන්න estimates වෙනස් වෙනවා නේද? Changes in the useful lifetime of the asset. එතකොට වත්කමේ ඵලදායි ජීව කාලය වෙනස් වෙනවා. ඒ අනුව ෂය වෙනස් වෙනවා නේද? එතකොට ඒ ෂය අලුතෙන් වෙනස් විදිහකට ගිනුම් තැබෙනවා.
අන්න ඒ දේවල් කොහොමද කරන්න කියලා තමයි මේ කොටසෙන් අපි සාකච්ඡා කරන්නේ මං හිතනවා පැහැදිලි කියලා. එතකොට කොහොමද වෙනස්කම් කරන්නේ? අංක 1 මම මේ යටතේ පොයින්ට්ස් තුනක් කතා කරනවා බලන්න. අංක 1 මේ ඇස්තමේන්තු වෙනස් වීම වලින් වෙන බලපෑම ප්‍රවර්තන වර්ෂයට පමණක් නම් බලපාන්නේ. ඒ කියන්නේ කරන්ට් ඉයර් එකට නම්. එතකොට මේකේ බලපෑම කියන්නේ මේ ඉම්පැක්ට් එක තියෙන්නේ මේ අපි කතා කරන වර්ෂයට විතරක් නම්. මොකද කරන්නේ? ඔය වර්ෂයේ ලාභයට හෝ අලාභයට ගලපනවා. හිතන්න මේ බොල්නාය අඩමාණ්ණය වෙන්න පුළුවන්. එතකොට අපි මේ ගිණුම් තියෙන ප්‍රමාණය වියදම අපේ අවුරුද්දේ ලාභයට හෝ අලාභයට චාර්ජ් කරනවා නැත්තම් නේද? ඒ කියන්නේ ලාභයට හෝ අලාභයට කියන අපේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් account එකට අපි චාර්ජ් කරනවා. එතකොට ඒ බලපෑම අපි ප්‍රවර්තන වර්ෂයට දාලා ඉවරයි. ඒක හරි සරලයි. අපි මේ උදාහරණයක් වෙනම වීඩියෝ එකකින් කතා කරන අද ඔයපොත් ඒගොල්ලෝ මේ තියෙන කොටස් ටික නරඹලා ඊට පස්සේ වීඩියෝ එක බලන්න. ඊට පස්සේ 2 ඇස්තමේන්තු වෙනස් වීමක බලපෑම ප්‍රවර්තන වර්ෂයට සහ ඉදිරි වර්ෂයන් වලට නම්. ඒ කියන්නේ ඇස්තමේන්තුවක් වෙනස් වීම අපේ එක්සිස්ටින් ඉවරක නැත්තම් අපේ කරන්ට් ඉයර් එකේ ඉඳන් ඉදිරියට ගොයින් ෆෝවර්ඩ් දිගටම මේකේ බලපෑම තියෙනවා නම්. එතකොට අපි මොකද කරන්නේ? ඒක ප්‍රවර්තන වර්ෂයේ සහ ඉදිරි වර්ෂවල ලාභ ලාභ කියන කොට යදාලේ විදිහට වෙනස් කර කර ඒ විදිහම දානවා. පැහැදිලිනේ? ඒක මේ මේ සරලව ඔළුවේ තියාගන්න. 3 අදාළ බලපෑම වත්කම් වගකීම් හිමිකම් වලට ගිණුම් තියන්නත් ඕනේ. එතකොට අපි බලමු ෂය වෙනස් වීම නිසා වත්කම්හි සුද්ධ අගය වෙනස් වීම. අනේ දැන් ඒක ගානකින් තමයි ඔයගොල්ලන්ට හරියටම පැහැදිලි වෙන්නේ දුවේ පුතේ. හිතන්න අපි අර මේ 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 වත්කම් වල ජීව කාලය නැත්තම් ෂය ප්‍රතිශත ෂය කරන ක්‍රම වෙනස් කරනවා. ජීවිත කාලය වෙනස් වෙනකොට ඵලදායි ජීව කාලය වෙනස් වෙනකොට ඒ අදාළ ෂය ප්‍රමාණයන් වෙනස් වෙනවා. එතකොට මොකද කරන්නේ? ඒ ඒ ඒ අනුව ඒ වත්කම් වල සුද්ධ අගයන් වෙනස් වෙනවා. එතකොට අලුතෙන් අපි පාවිච්චි කරන ෂය ක්‍රමය නේද? මං කියකි හිටියේ ෂය ක්‍රමය අපි හිතමු හීනවන ශේෂ ක්‍රමයේ ඉඳන් සරල මාර්ග ක්‍රමයට අපි මාරු වෙනවා. මං එනවා අන්තිම කොටස දුවේ පුතේ. පෙර වර්ෂවල බලපෑම මේ හරහා සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඇකවුන්ටිං එස්ටිමේට් එකක් වෙනස් වෙනකොට හොඳට මතක තියාගන්න ඕනේ ගිණුම් කරන ප්‍රතිපත්ති වගේ නෙමෙයි. දැන් මම මේ පළවෙනි වීඩියෝ එකේ කතා කරා ඔයාලට මතක ඇති මෙතන රෙට්‍රොස්පෙක්ටිව් ඇප්ලිකේෂන් කියලා අතීතයට බලපාන විදිහට ගිණුම් තබන්න ඕනේ කියලා. හැබැයි දුවේ පුතේ ගිණුම් කරන ඇස්තමේන්තුවක් වෙනස් වුණා කියලා අපි කලින් අවුරුදු වල මූල ප්‍රකාශන වල කිසිදු වෙනස්කීමක් කරන්න යන්නේ නැහැ. අපි කරන්නේ මේ අවුරුද්දේ ඉඳන් ඉදිරි වර්ෂවලදී ඒ අදාළ අලුත් විදිහට අපි කරන් යනවා. අපි එකට කියනවා ප්‍රොස්පෙක්ටිව් ඇප්ලිකේෂන් කියලා. ඒ කියන්නේ අපි වර්තමාන ගිණුම් වර්ෂයේ ඉඳන් ඉදිරියට අපි මේ අලුත් ඇස්තමේතු වෙනස් වීම අලුත් විදිහට කරන් යනවා. ඇස්තමේතු වෙනස් වීම ඇයි එහෙම ඇස්තමේතු වෙනස් වෙන්නේ නිතර නිතර? අපි ඇස්තමේන්තු කරන්න යම් යම් ඇස්තමේන්තු සිද්ධ කරන්න යම් යම් තොරතුරු ගන්නවනේ. හිතන්න දැන් ණය ගැතියන්ගේ බොල් ණය කොච්චරක් වෙයිද කියලා අපි තීරණය කරන්න යම් යම් කරුණු කාරණා සලකා බලනවා. අපි මෙන්න මේ අදාළ ණය ගැතිය වෙන වෙනම අපි ඇනලයිස් කරලා විශ්ලේෂණය කරලා බලනවා මේගොල්ල අපිට ගෙවන්න නැති වෙයිද එහෙම එහෙම කියලා. එතකොට දැන් ඊළඟ අවුරුද්ද වෙනකොට අර ණය ගැතිය නෙමෙයි වෙන කට්ටියක් ඉන්න පුළුවන්. එතකොට ආපහු අලුතෙන් සියල්ල අපි ඒ සාධක සලකා බලලා තීරණය කරන්න ඕනේ. ආ දැන් බොල් ණය කීයක් වෙයිද? ඉතින් ඒ වෙනස් වීම ලක් වෙනකොට අර මේ ගිනුම් කරන ප්‍රතිපත්ති වෙනස් වීම ගිනුම් තබීම තරම් අපහසු නෑ. අපේ මේ අවුරුද්ද ඉඳන් ඉදිරියට එක කරන් යන්නයි තියෙන්නේ. එහෙනම් මම විශ්වාස කරන දුවේ පුතේ ඔයගොල්ලන්ට ඇස්තමේන්තු වෙනස් වීම සම්බන්ධව ලොකු අවබෝධයක් එන්නේ නැති කියලා පාර්ට් 3 වීඩියෝ එකෙන් කතා කරන දුවේ පුතේ මෙන්න මේ කොටස වැරදි සම්බන්ධව. ගානක් සාකච්ඡා කරන වීඩියෝ එකක් වෙනම යනවා. වීඩියෝස් දෙකක් විතරයි. එතකොට ඒකත් බලන්න. මම දැන්ට නවත්තනවා ඇස්ටිමේට් සාකච්ඡා කිරීම තුලින්.